ගණේමුල්ලේ සංජීව ඝාතන 39ක් කරලා හේමන්ත රන්දුරු තමයි තොරතුරු වාර්තා කරන්නේ කටුනායක ගුවන්තොටුපළේදී අත්තරන්ගොඩගත් මෙරට ප්‍රධාන පෙළේ පාතාල කලේ නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව නැමැත්තා සිය ගෝලබාලයින් යොදවා මිනිස් ඝාතන 39ක් සිදු කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශන වලින් හෙළි වී තිබෙනවා කලක් බන්ධනාගාරගතව සිටි ගණේමුල්ල සංජීව ඉක්ුත් 2021 වර්ෂයේදී අපමත මුදා හැරීමෙන් පස්සේ හොර රහසේම විදේශගත වූ අතර එසේ විදේශගත වීමෙන් පස්සේ වසර දෙකක් තුල මිනිස් ඝාතන 17ක් සිදු කර ඇති බව අනාවරණය වෙලා තිබෙනවා මිනිස් ඝාතන වලට අමතරව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කප්පම් ගැනීම මංකොල්ල කෑම් ඇතුළු විවිධ අපරාධ රාශියක් ඔහු විසින් සිදු කර තිබෙන බව තමයි පොලිසිය කියන්නේ මෙම පාතාල නායකයා සිදු කර ඇති මිනිස් ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ගණේමුල්ල සංජීව කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටපත් වුණා කියලාද දිවෙන පුවත්පත වාර්තා කරද්දී ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ගණේමුල්ල සංජීව මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කරයි ප්‍රධාන සරස්තලයකින් වාර්තා කර තිබෙන්නේ මේ සිද්ධිය පොලිස් අත්තරංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කළේ සමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්කුරු ජාවාරම් කරුවෙකු බව කියන ගණේමුල්ල සංජීව නැමැත්තාට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ ආඥා පනත යටතේ ඊයේ දින 90ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවා කියලා තමයි අද මේ විදිහට වාර්තා කර තිබෙන්නේ